අද අපි කතා කරන්නේ මේ ශ්වේත ප්‍රදර නමින් ආයුර්වේදයේ හඳුන්වන කාන්තාවන්ට ඇතිවෙන මේ සුදයාම සම්බන්ධයෙන්. කාන්තාවන්ට ශ්වේත කියලා කියන්නේ සුද ප්‍රදරය කියලා කියන්නේ මේ යෝනි මාර්ගයේ නැතිවෙන ශ්‍රාවයන්. ඉතින් වැඩිවියට පත්තුණු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් මෙවැනි ශ්‍රාවයන් නැතිවීම සාමාන්‍යයි. ගර්භාෂයේ හා මේ යෝනි මාර්ගයේ ඇතිවන මරුණු සෛල ඉවත් කිරීම, මාර්ගවල ජීවත් වෙන ශුද්ධ ජීවීන්ගේ රසායන සන්තුලිතතාවය පවත්වා ගැනීමට සිදුවෙන මේ ආරක්ෂක යාන්ත්‍රණයක් විදිහට තමයි මේ ශ්‍රාවයන් නිකුත් වෙන්නේ. මල්වර වියාසන්නේ සිටින දරුවන්, ගැහැණු දරුවන්ට, ඒ වගේම ආර්ථවෙන් දින 14කට පස්සේ මෙවැනි ශ්‍රාවයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපේ ගර්භණී කාලවලදී මුල් මාසවල මේ වගේ ශ්‍රාවයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ලිංගික උත්තේජනවලදී පවා මෙවැනි ශ්‍රාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ සුදු අවර්ණ විඳඳලා කිරි පැහැයට යුත් මේ ඇලෙන සුළු ශ්‍රාවයන් වෙනවා. හැබැයි මේ ශ්‍රාවයන් වල ප්‍රමාණාත්මක වැඩියක් තියෙනවා නම් ඒ වර්ණයේ වෙනසක් දුඹුරු, කහ, කොළ පාට, එහෙම නැත්නම් රෝස පාට වගේ වර්ණයකින් යුතු ශ්‍රාවයන් නිකුත් වෙනවා නම් මේ ශ්‍රාවයන් වල අධික දුර්ගන්ධයක් තියෙනවා නම් ඊට අමතරව මේවා නිකන් ඇලෙන සුළු පිටි වගේ ස්වභාවයක් දක්වනවා නම් මේ ශ්‍රාවයන්ත් එක්කම යෝනි මාර්ගයේ ඇතිවන කැසිලි, දැවිලි වගේ දේවල්, කොන්දේ කැක්කුම්, යටිබඩ කැක්කුම් වගේ දේවල්, මූත්‍රා දැවිලි, වැඩිපුර මූත්‍රා පිටවීම වගේ දේවලුත් වගේ රෝග ලක්ෂණ, ඇඟේ තියෙන මලානික බව, නැත්තම් දුර්වලතාවයක් දකිනවා නම්, කෑම අප්‍රසන්න බවක් වගේ දැනෙනවා නම් මේක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයන් නැතිවීමට හේතු මොනවද කියලා බලමු. එක් ප්‍රධාන හේතුවක් තමයි අපේ පෞද්ගලික පිරිසිදුකමේ තියෙන දුර්වලකම්. ඒ වගේම ලිංගාශ්‍රිතව තියෙන මේ සනීපාරක්ෂණ දුර්වලතාවයටත් හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අධිකව ගන්නා පිත්ත කෝප කරන ආහාර, තෙල් වර්ග, ඊට පස්සේ පිටි හා සීනි වැඩියෙන් භාවිතා කිරීමත් හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ ඇඟේ හැමේ තියෙන මේ දිලීර ආසාදන, ඊට අමතරව මේ යෝනි මාර්ගයේ ජීවත් වෙන ශුද්ධ ජීවීන්ගේ වැඩිවීමක් වුණත් දකින්න පුළුවන් මේ අධිකව සීනි හා පිටි ආහාර ගැනීම නිසා. ඒ වගේම තමයි සමහර රෝගවලදී මේ වගේ ශ්‍රාවයන් නැති වෙන්න පුළුවන්. දිය වැඩියාව, ක්ෂය රෝගය, ඊට අමතරව රක්තහීනතාවයේ මාන්දම වගේම ওই මානසික ආතතියන් වලදී මේ වගේ ශ්‍රාවයන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි භාවිතා කරන සනීපාරක්ෂණ තුවා, නැත්නම් උපාංගවල තියෙන ප්‍රමිතියේ දුර්වලතාවයන් හේතු වෙන්න පුළුවන්. යෝනි මාර්ගවල ආලේපන, ඒ වගේම ඔය උපත් පාලනය සඳහා යොදා ගන්නා උපාංග උනත් මේ වගේ ශ්‍රාවය නැති කිරීමට හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙන මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ඇතිවන මේ ලිංගිකව බෝ වෙන රෝග වලදීත් සමහරක් රෝගවලදී මේ වගේ ශ්‍රාවයන් ඇති වෙන්න පුළුවන්. ගොනෝරියාව, ක්ලැමීඩියා වගේ රෝගවලදී මේ වගේ ශ්‍රාවයන් දකින්න පුළුවන්. ඉතින් එහිදී සමහර විට උණ වගේ තත්ත්ව, යටිබටි කැක්කුම්, සංසර්ගයේ ඇතිවන අධික වේදනා වගේ ලක්ෂණත් පෙන්නුම් කරන්න පුළුවන්. අපි දැන් බලමු මේකට යොදා ගැනෙන ප්‍රතිකාර මොනවද කියලා. බාහිරින් ඇතිවන කැසිලි දැවිලි සඳහා අපි ඖෂධ තම්බල, ඒ එන ඖෂධවල අපි මදු උණුසුමට ඉඳ ගැනීමට සලස්වනවා. මේ සඳහා නුග, බෝ, අට්ටික්කා, ගම්සූරිය කොළ පොතු වගේ එකතු කරලා, ඒ වගේම මේ බෙහෙත් අනෝදා කොළ පොතු, නිදිකුම්බා වගේ ඖෂධ මේ කිහිපයක් හරි එකතු කරලා ඒක තම්බල, ඒ වගේ ඒන ඖෂධ දියරේ ඉඳගැනීම වඩාත් සුදුසු වෙනවා. ඊට අමතරව මේ වැල් පෙනෙල ගහ සහ මුලින්ම අරගෙන ඒක කසාය කරලා සුදුසු අනුපානයක් රතිකාම වගේ තෙලක් සමග පානය කිරීමත් මුල් අවස්ථාවලදී වඩාත් සුදුසුයි. ඊට අමතරව නෙල්ලි රස කිඳ, නීරමුල්ලිය, රණවරා පංචාංගයේ හාතවාරියේ මසං කුල පුතු වගේ කසාය, මේ සකස් කරගෙන කසාය පානය කිරීමත් වැදගත්. ඒ වගේම මේ පිත්ත කෝපය නිසා ඇතිවන මේ ශ්‍රාවයන් නම් මේ සුදයාමක් තියෙනවා නම් ඒ සඳහා ඔය උඳු වලින් සකස් කරගන්නා කැඳ වර්ග, එලකිරිත් සමග සකස් කරගන්නා මේ උඳු වලින්
මේ සඳහා මේ උදු එක්ක එලකි උදු හා එලකිරි සමග සකස් කරගන්න කැඳ වර්ග භාවිතා කිරීමත් සුදුසු වෙනවා. ඒ වගේම තමයි කොත්තමල්ලි ඇට කලින් දවසේ පෙගෙන්න තියලා පසුදා එක පෙරලා හිස් බඩට පානය කිරීම ඊට අමතරව හාල් පානු වතුර නැත්නම් හාල් සෝදලා ගන්න වතුර එහෙම නැත්නම් හාල් අපි සෝදලා ඒක ඉස්සෙල්ලා දවසේ වතුරේ පෙඟෙන්න දාලා පහුවෙනිදා උදේට ඒක හොඳට සෝදලා කරලා ඒ වතුර රත් කරලා මීපැණිත් සමග පුෂ්‍යානුග චූර්ණය වගේ ඖෂධත් සමග පානය කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මුස්සැන්දා ගහේ සුදු පාට දැල්ල අපි පොල් එක කොටලා කැඳ සකස් කරලා පානය කිරීමත් සුදුසුයි. ලිංගිකව බෝ වෙන රෝග සඳහා අපි ওই රස මාණික්‍ය වගේ රස ඖෂධත් බටර් සමග නැත්නම් එලිඟි සෙල් සමග ලබා දෙනවා. ඊට අමතරව ඒ සඳහාම ඔය අරලු රත් හඳුන් සූකිරි ලුණු විල වගේ කසාය කරලා ලබා දීමත් සිදු කරනවා. මේ ශ්වේත ප්‍රදර තියෙන කාන්තාවන් සැලකිලිමත් යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ යට ඇඳුම් පුළුවන් තරම් කෘතිම රෙදිපිලි භාවිතයෙන් වළකින්න ඕනේ. ඒ සඳහා කපු සැහැල්ලු හා හොඳින් වියලිච්ච යට ඇඳුම භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම හොඳින් වතුර පානය කිරීම, සමබර ආහාර වේලක් ලබා ගැනීම, ඒ වගේම අධිකව පිත්ත කෝප කරන ආහාර ඇඹුල් ජාති වලින් වැළකී සිටීමත් වැදගත්. ඒ වගේම තමයි කුඹු පොතු, මාදම් පොතු, අලු කෙහෙල් අල, කූර මුල්, තැඹිලි පොල් මල්, අමුක්කරා, බින්තල වගේ ඖෂධ සංයෝගත් මේ සඳහා යොදා ගන්නවා. මන මානසික සෞඛ්‍යය පවත්වාගෙන යාමත් ව්‍යායාමවල නිරත වීමත් වැදගත් වෙනවා. ඊට අමතරව මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් ඈත් වී සිටීමත් තමන් වෙන එක්කෙනෙකුට මේ රෝගේ බෝ කිරීමත් තමන්ට මේ රෝගේ බෝ වීම වැළැක්වීමටත් උපකාර වෙනවා. ඉතින් එහෙමනම් මේ වගේ වැඩසටහනකින් අපි තවත් දිනකින් හමු වෙමු.